ආරාධිත 2020 තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට දසුන් ශානක නායකත්වයේ දරන ග්‍රේස් කණ්ඩායම සහ දිනේෂ් චන්දිමාල් නායකත්වයේ දරන රෙඩ්ස් කණ්ඩායම අවස්ථාව හිමි කරගත්තා. තරගාවලියේ මූලික වටේදී ග්‍රේස් කණ්ඩායමට අපරාජිතව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට හැකියාව ලැබුණා. රෙඩ්ස් කණ්ඩායම තරග 3ක් ජය ගැනීමට සමත් වුණා. මූලික වටේ තරඟ පැවති අවසන් දින දෙකට වර්ෂාවෙන් බාධා ඇති වූ හේයින් තරඟ 3ක් ප්‍රතිඵලයකින් තොරවයි අවසන් වුනේ. මේ තරඟාවලිය පුරාවටම නවකීන් කීප දෙනෙකුටම කැපී පෙනෙන දක්ෂතා අතරට පැමිණීමට හැකිවීම සුවිශේෂී කාරණාවක්. තරඟාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගන්නට ග්‍රේස් කණ්ඩායමේ දසුන් ශානකහට හැකි වී තිබෙනවා. ඒ ඉනිම් පහක් තුළ ලකුණු 210ක් ලබා ගනිමින් ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලකුණු 52.5ක් තුළ රඳවා ගැනීමට ඔහුට හැකියාව ලැබී තිබෙනවා. මෙහි දෙවන ස්ථානයේ කමිඳු මෙන්ඩිස් සිටින අතර ඔහු ඉනිම් 3ක් ක්‍රීඩා කරමින් ලකුණු 193ක් ලබාගෙන තිබෙන්නේ ලකුණු සාමාන්‍ය 98.5ක් තුළ රඳවා ගනිමින්. තරඟාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගන්නට රෙඩ්ස් කණ්ඩායමේ ක්‍රීඩකයන් 3 දෙනෙක්ට හැකිවීම විශේෂ කාරණාවක්. මෙහි පළමු හා දෙවන ස්ථානයේ හිමි වී ඇත්තේ හිමේෂ් රාමනායක සහ සීකුගේ ප්‍රසන්න හටයි. ඒ දෙදෙනාම කඩුලු 7 බැගින් දවා ගනිමින් තුන්වන ස්ථානයේ හිමි චාමික කරුණාරත්න කඩුලු 5ක් දවාගෙන තිබෙනවා. තවද තරඟාවලියේ මුල් තරඟ කීපය තුළ ලහිරු මදුශංක පිළිබඳව විශාල ලෙස කතාබහට ලක් වුණේ ඔහුගේ පිතිහරඹය නිසාමයි. ඔහු එල්ල කළ දැවැන්ත 6 පහරවල් නිසා බොහෝ දෙනෙක්ගේ අවධානය දිනා ගැනීමට හැකියාව ලැබුණා. නමුත් ආබාධ හේතුවෙන් අවසන් තරඟ කීපෙම ඔහුට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වුණේ නැහැ. නමුත් දසුන් ශානක මේ වන විට ප්‍රකාශ කර ඇත්තේ අවසන් මහා තරඟය සඳහා ප්‍රහාරාත්මක පීතිකරු ලහිරු මදුශංක ක්‍රීඩා කිරීමට සූදානමින් සිටින බවයි. තරඟාවලියේ අවසන් මහා තරඟය අද දින එනම් අගෝස්තු මාස 24 වනදා රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි. අද තරඟය ජයගන්නේ කවුද? අපට කමෙන්ට් කරන්න. ඒක SLK channel subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඉක්කා එනවා ඉක්මනින්ම ක්‍රීඩා තොරතුරු අරගෙන. ඉක්මනින් හමු වෙමු.